ආයුබෝවන්. අද අඩු මිලකට පාන් කොත්තුවක් සාදා ගමු. අවශ්‍ය දේවල් කැරට්, කැබේජ්, ලීක්ස්, අමු කුකුල් මස්, අනියන් එකක්, කොරියෙන්ඩර්, ජින්ජර් ගාලික්, සෝයා සෝස්, තෙල්, බිත්තර, ටොමාටෝ සෝස්, කෑලි මිරිස්, කිරි හොද්දක්, ලුණු, චිකන් හොද්දක්, පෙප, කපාගත් ස්ලයිස් බ්‍රෙඩ්. හරි, අපි දැන් පටන් ගමු. මෙතන මම වොක් එකක් භාවිතා කරනවා. තෙල් ටික වක් කරගන්න, වොක් එක හොඳට රත් වෙනකන් තෙල් ටික රත් වෙන්න දෙන්න. ඊට පස්සේ මම මෙතන අමු කුකුල් මස් භාවිතා කරනවා. ඕගලන්ට අමු කුකුල් මස් භාවිතා නොකර චිකන් කරි එකෙන්ම චිකන් එක භාවිතා කරන්නත් පුළුවන්. නැව ඊට වඩා රස කරන්න මම කුකුල් මස් භාවිතා කරනවා. ඊට පස්සේ සුදු ලුණු ඉඟුරු එකට මම යොදා ගන්නවා. ඒක හොඳට මම සෝටේ කරගන්නවා. එතකොට හොඳ සුවඳක් එනවා. ඊට පස්සේ අනියන් එක දාගන්න. ඒකත් গোল্ডන් බ්‍රවුන් වෙනකම් පොඩ්ඩක් සෝටේ කරගන්න. ඊට පස්සේ මම බිත්තර දෙක දාගන්නවා. ඒකත් හොඳට සෝටේ කරගන්න. මුලින්ම කැරට්, කැරට් ටිකක් කප් වෙලා යන නිසා කැරට් ඉස්සරහම යොදාගන්න. ඔයගලන්ට මෙතන කැරට් ග්‍රේට් කරලා ගන්න පුළුවන්. මම ෆයින් චොප් කරලා හරි ගන්න පුළුවන්. ඊට පස්සේ කැබේජ් එක වැඩි වෙලාවක් යන්නේ උයන්න. මම සෝයා මිසන් දෙකක් විතර මෙතන යොදා ගන්නවා. මොකද සෝයා යොදවන්නේ ලස්සන අර කලයක ගන්න. මම සෝයා යොදනවා. ඔයගලන්ට ඕන නම් සෝයා යොදන්නත් ඉන්න පුළුවන්. මෙතනදී කෑලි මිරිස් මම ටිකක් දානවා. ඔයගලන් ස්පයිසි කනවා නම් ටිකක් වැඩිපුර දාගන්න. පෙප උත් මම දාගන්නවා. මේ පෙප දැම්මම රස වැඩි. හොඳට ස්පයිස් එක තියෙනවා සරකන්න ආසයිට. මෙතනදී මම චිකන් හොද්ද දාන්නේ. ඔයගලන්ට චිකන් කෑලි තියෙනවා නම් ඒකත් යොදාගන්න පුළුවන්. මෙතනදී මම චිකන් ඇන් කිරි හොදි දෙකම භාවිතා කරනවා. ඔගලන්ට ළමයින්ට හදනවා නම් සැර වැඩි නම් මෙතන කිරි හොද්දක් වගේ එකක් විතරක් දාන්න පුළුවන්. ඔගලන්ගේ ළමයින්ට හදනවා නම් දෙකම යොදා ගන්න අවශ්‍ය නැහැ. නමුත් අර පාන් නිසා මම ටිකක් වැඩිපුර හොදි දා ගන්නවා. ඊට පස්සේ ලීක්ස් ටික දා ගන්නවා. මම වැඩි වෙල ලීක්ස් එක කුක් කරන්නේ නැත්තම් කල අවුට් වෙන නිසා මම වැඩි කුක් කරන්නේ නැහැ ලීක්ස් එක. දැන් මම මෙතන කොත්තමල්ලි, කොරියෙන්ඩර් කොළ භාවිතා කරනවා. ඔයගලන්ට තියනවා නම් ගෙදරදී භාවිතා කරන්න, නැත්නම් ඒක භාවිතා කරන්න නැතුව තිබ්බ ප්‍රශ්න නැහැ. නමුත් හොඳ සුවඳකුයි රහකුයි එනවා කොරියෙන්ඩර් එකෙන්. දැන් මම මේ කපාගත්ත ස්ලයිස් බ්‍රෙඩ් හදා ගන්නවා. ඔයගලන්ට මෙතන රෝස් පාන් උනත් භාවිතා කරන්න පුළුවන්. ගෙදරදී ඉතුරු වෙන පාන් මෙතන පාන් කැලි 4 පෝෂන් 2කට ප්‍රමාණවත්. ඔයගොල්ලන්ගේ පවුලේ කට්ටිය වැඩි වෙන තරමට ඔයගොල්ලන්ට පාන් පෙති යොදා ගන්න පුළුවන්. මෙතන රෝස් පාන් උනත් භාවිතා කරන්න පුළුවන්. අඩු වියදමකට ගෙදර ඉතුරු වෙන දෙයින් රස කොත්තුවක් හදා. හරි, දැන් මම කොත්තුව හදාගෙන ඉවරයි. දැන් මම ලස්සන්ට එක ප්ලේට් කරලා ගානිෂ් එකක් යොදා ගන්නවා. ඔයගොල්ලන්ට මේක ගෙදර කරගන්න.